තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ සාදු. ඒ භාග්‍යවත් වූ අරහත් වූ ගෞතම නම් වූ අපගේ ශාස්ත්‍ර වූ සම්මා සම්බුදු රජාණන් වහන්සේට අපගේ නමස්කාරය වේවා. ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්වත්නි, අද දවසේ ඔබත් සමග අප මේ එක් වෙලා සිටින්නේ බෝධිපාක්ෂික ධර්ම 37 ගැන කියවෙන සුන්දරු නිවන් මඟ ආර්ය අෂ්ටාංග මාර්ගය සම්පූර්ණ කරගන්න උපකාර වෙන සදහම් කතාබහත් සමගයි. පින්වත් ස්වාමින් වහන්සේ අද දවසේ අපිත් සමග සම්බන්ධ වෙනවා. මූලික බුද්ධ දේශනා සූත්‍ර දේශනා ඇසුරෙන් මේ සදහම් කතා බහට අද දවසේ අපිට කතාබස් කරන්න තියෙන්නේ නාලන්දා සූත්‍රය ඇසුරෙන්. අවසරයි පින්වත් ස්වාමින් වහන්ස, මේ නාලන්දා සූත්‍ර දේශනාවේදී බුදුරජාණන් වහන්සේ වදාලා මේ දේශනාව අවසානයේදී මේ දේශනාවේ කියවෙන කරුණ නිතර නිතර කියන්න කියලා. භික්ෂු භික්ෂුණි උපාසක උපාසිකා මේ සිව්වනක් පිරිස අතර නිතර නිතර අභික්ඛනම් වාසේ යාසි නිතර නිතර කියන්න කිව්වා මේ කතාව. මොකද මේ යම්කිසි හිස් කෙනෙකුට, හිස් පුද්ගලයෙකුට, ඒ කියන්නේ ධර්ම මාර්ගයට ආපු නැති කෙනෙක් බුදුරජාණන් වහන්සේ ගැන සැකයක් විමතියක් ආවත් අන්න ඒ සැකය දුරු කරගන්න උපකාර වෙන දෙයක් අද අපි අහන්නේ කතාබස් කරන්නේ. ඉතින් මේ මෙතනදි මේ භාගතුන් වහන්සේ වදාලා මේ දේශනාවට සම්බන්ධ වෙන්නේ අග්‍ර ශ්‍රාවකයන් වහන්සේමයි පින්න ස්වාමීන් වහන්ස. මේ භාගතුන් වහන්සේ වදාලා මේක මේ සාරිපුත්තන් වහන්සේ මේ ඒකාන්තයෙන් කියපු දෙයක්, මේක සිංහනාදයක්. ඉතින් මේ සාරිපුත්තයන් වහන්සේගේ මේ ප්‍රඥාවේ නග්‍ර අපගේ සාරිපුත්ත ස්වාමින් වහන්සේගේ මේ සිංහනාදය ගැන තොරතුරු අද අපි කතා කරමු. අවසරයි පින්වත් ස්වාමින් වහන්ස, මේ දේශනාවේ පසුබිම විස්තරය අපි පහදා දෙන ලෙස ස්වාමින් වහන්සේට සිහිපත් කරනවා. අවසරයි පින්වත් ස්වාමින් වහන්ස, මේ උතුම් දේශනාව වදාරද්දී අපගේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ පින්වත් ස්වාමින් වහන්සේ වැඩ සිටියේ නාලන්දාවේ පාවාරික කියන අඹවනේ. ඒතකොට නාලන්දාව කියන මේ ගම ප්‍රසිද්ධයි. නාලන්දාවේ පාවාරික කියන මේ අඹවනේ වැඩ ඉන්නේ. නාලන්දාවේ නාලක ගම තමයි සාරිපුත්ත ස්වාමීන් වහන්සේගේ මේ උපන් ගම බවටත් පත් වුණේ. ඉතින් මේ සාරිපුත්ත ස්වාමීන් වහන්සේ උපන් ප්‍රදේශයේදී තමයි මේ සිදුවීම සිද්ධ වෙලා තියෙන්නේ. පරිනිබ්බාන සූත්‍රාදීත් මේ උතුම් දේශනාව සඳහන් වෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ හමුවට මේ පාවාරික අඹවනේදී සාරිපුත්ත ස්වාමීන් වහන්සේ වැඩම කරලා වන්දනා කරලා පැත්තකින් ඉඳලා සිංහනාදයක් ඇතර බුදුරජාණන් වහන්සේ මේක සිංහනාදයක් බව හඳුන්වනවා. මෙන්න මේ විදිහට බුදුරජාණන් වහන්සේට සාරිපුත්ත ස්වාමීන් වහන්සේ පවසා සිටිනවා. ඒවං පසන්නෝහම් බහන්තේ භගවති, ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ ගැන මම මේ විදිහට ප්‍රසාදයට පත්ව සිටිනවා. නචාහු නච භවිස්සති, අතීතේ හිටියෙත් නැහැ ශාස්ත්‍රුන් වහන්සේ නමක් මේ වගේ. නච භවිස්සති, අනාගතයේත් පහළ වෙන්නේ. නචේතරහි, වර්තමානයේ මේ වගේ ශාස්ත්‍රුන් වහන්සේ නමක් නැහැ. නචේතරහි විජ්ජති අඤ්ඤෝ සමනෝවා බ්‍රාහ්මනෝවා භගවතා බිහියෝ භින්්‍යතරෝ යදිදං සම්බෝධියන්ති.
අතීතයේත් හිටි නැත්තේ, අනාගතයේත් නැත්තේ, වර්තමානයේත් දකින්න නැත්තේ, කවුද ශ්‍රමණයෙක්වත් බ්‍රාහ්මණයෙක්වත් දකින්න නැහැ කියනවා වෙන භාගතුන් වහන්සේගේ සම්බෝධියට, ඒ කියන්නේ භාගතුන් වහන්සේගේ අවබෝධයට වඩා වැඩි වැඩි අවබෝධයක්. උතුම් අවබෝධයකින් යුතු වෙන කිසිම ශ්‍රමණේ බ්‍රාහ්මණයෙක් මම දකින්නේ නැහැ කියනවා. ඉතින් මේ ඒකාන්ත වශයෙන්ම මේ සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ මේ කරපු වචනය, කියපු වචනය ගැන බුදුරජාණන් වහන්සේ දේශනා කරන උලාරා කෝ ත්‍යාහං ත්‍යායන් සාරිපුත්ත ආසභි වාචා භාසිතා ඒකංසු ගහිතෝ සේහනාදෝ නදිතු. මේ හරි උදාර ප්‍රකාශයන් සාරිපුත්ත ඔබ කළේ. මේ ඔබ ඒකාන්ත කොටම අරගෙන සිංහනාදයක් වගේ මේ වචනය කිව්වේ කියලා බුදුරජාණන් වහන්සේ මේ ගැන ඔබ මේ භාග්‍යතුන් වහන්සේගේ අවබෝධයට වැඩි, අතීතයේවත් වර්තමානයේවත් අනාගතයේවත් වෙන කිසිම ශ්‍රමණ බ්‍රාහ්මණයෙක් දකින්නේ නැහැ කියන ඔය වචනය, මේ සිංහනාදයක් සාරිපුත්ත ඔබ ඒකාන්ත වශයෙන්ම කියපු මේ සුළුපට වචනයක් නෙමෙයි කියලා බුදුරජාණන් වහන්සේ අහනවා. සාරිපුත්ත, කුමන කරුණක් මතද ඔබ ඔය විදිහේ සිංහනාදයක් කරන්නේ? ඒකාන්ත වශයෙන්ම නිශ්චිතවම ඔය වගේ ඔබ මේ මෙහෙම අතීතෙත් නැහැ කියලායි මට හිතෙන්නේ කියලා. එහෙම නෙමෙයි ඔබ කියන්නේ. ඒකාන්ත වශයෙන්ම කියන ඔබ මේ බුදුරජාණන් වහන්සේ අහනවා, සාරිපුත්ත ඔබ ඔය විදිහට ප්‍රකාශ කරන්නේ, කින්නුතේ සාරිපුත්ත යේතේ අහේසුන් අතීත මද්ධානං අරහන්තෝ සම්මා සම්බුද්ධ සබ්බේතේ භගවන්තෝ චේතසා චේතෝ පරිච්ච විජිතා. සාරිපුත්ත ඔබ මේ අතීතයේ වැඩ හිටපු අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේලාගේ සිත පිරිසිඳ දැකලද, ඒ කියන්නේ සිත සිතින් දැකලද ඔය විදිහේ ප්‍රකාශයක් කරන්නේ? මේ විදිහේ සීලයෙන් යුක්තයි මේ බුදුරජාණන් වහන්සේලා, මේ විදිහේ ධර්මයන්ගෙන් යුක්තයි, මේ විදිහේ ප්‍රඥාවකින් යුක්තයි, මේ විදිහේ විහරණයන්ගෙන්, මේ විදිහේ විමුක්තියකින් නිවන් සුවයක් විඳිමින් වැඩ හිටියයි ශාස්ත්‍රඥ වහන්සේලා බුදුරජාණන් වහන්සේලා කියලා ඔබ අතීත බුදුරජාණන් වහන්සේලා ගැන මේ තතු දැනගෙනද, සීලය ගැන, උන්වහන්සේලාගේ ප්‍රඥාව ගැන, උන්වහන්සේලාගේ ගුණධර්මයන් ගැන, උන්වහන්සේලාගේ විහරණයන් ගැන, විමුක්තිය ගැන ආදී මේ ගැන ඔබ සිතින් සිත මැනවින් අතීත බුදුරජාණන් වහන්සේලා ගැන දැනගෙනද මේ ප්‍රකාශය කරන්නේ කියලා අහනවා. අවසරයි සර්. ඒ කියන්නේ සරිපුත්තන් වහන්සේගෙන් අහනවා අතීත බුදුරජාණන් වහන්සේලාගේ හිත දැක්කද කියලා නේද? හිත දැක්කද කියලා අහනවා. හිත ඒ බුදුරජාණන් වහන්සේලාගේ සීලය ගැන, ධර්මයන් ගැන දැක්කද කියලා අහලද, එහෙම දැකලද මේ කියන්නේ කියලායි කරුණ සහිතවද ඔබ මේ කියන්නේ කියන එකයි අහන්නේ නේද? එහෙමයි. ඒකාන්ත කොටම සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ මේ උදාර ප්‍රකාශය කරනවනේ. එහෙමයි සර්. ඉතින් අනේ නෝ හේතම් බන්ති ස්වාමිනී, මට මේ පුළුවන්කම නැහැ කියලා. ආයික නැහැ කියලා කියනවා. මේ විදිහේ කියාවක් නැහැ කියනවා අතීත බුදුරජාන් වහන්සේලාගේ මේ සිද්දකේ. හිත දැක නැහැ කියනවා. ඊළඟට එහෙමනම් බුදුරජාන් වහන්සේ අහනවා සාරිපුත්‍ර, ඔබට අනාගත බුදුරජාණන් වහන්සේලාගේ සිත පේනවද කියලා අහනවා. මේ කියන්නේ අනාගතයේ බුදු වෙන්න ඉන්න ස්වාමී බුදුරජාණන් වහන්සේලාගේ චිත්ත ස්වභාවය ඔව් මේ කියන්න පුළුවන්ද කියලා. මේ විදිහේ බුදුරජාණන් වහන්සේලාගේ සිල්වත් භාවය, මේ විදිහේ උන්වහන්සේලාගේ ගුණ ධර්මයන්, මේ විදිහේ උන්වහන්සේලාගේ ප්‍රඥාව, මේ විදිහේ උන්වහන්සේලාගේ විමුක්තිය ආදී වශයෙන් අතීත මේ අනාගත බුදුරජාණන් වහන්සේලාගේ ස්වභාවය ඔබ මේ සිතින් සිත දැකලා මේ තේරුම් ගත්තද කියලා අහනවා. ඔබ ඒ ගැන ඔබට දකින්න පුළුවන් ඥානයක් තියෙනවද කියලා අහනවා. ඒකත් නැහැ කියලා සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ පිළිතුරු දුන්නා. එහෙමයි. ඊළඟට ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේ එහෙමනම් ඔබට මගේ හිත පේනවද කියලා, මේ වර්තමානයේ වැඩ ඉන්න අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ වූ මාගේ සිත ඔබට ඔබ දැකලාද ප්‍රකාශ කරන්න කියලා අහනවා. මේ විදිහේ සිල්වත් භාවයකින් යුක්තයි භාග්‍යතුන් වහන්සේ, මේ විදිහේ ධර්මයන්ගෙන් යුක්තයි, මේ විදිහේ ප්‍රඥාවකින්, මේ විදිහේ විහරණයකින්, මේ විදිහේ විමුක්තියකින් යුක්තයි මේ භාග්‍යතුන් වහන්සේ කියලා ඔබ මේ මගේ හිත දැකලාද, දැනගෙනද, සිතින් සිත ඔබගින් සිතින් දැකලාද මේ ප්‍රකාශය කරන්න කියලා අහනවා. නෝ හේතම් බන්ත, එහෙම හැකියාවකුත් නැහැ ස්වාමී. ඒකටත් නැහැ කියනවා. ඉතින් එහෙමනම් එත්තචතේ සාරිපුත්ත, ඔබට මේ විදිහට මේ අතීත අනාගත වර්තමාන කියන බුදුරජාණන් වහන්සේලාගේ අතීත බුදුරජාණන් වහන්සේලාගේ සිත් දකින නොවනත් නැත්තුව, අනාගත බුදුරජාණන් වහන්සේලාගේ සිත් දකින නොවනත් නැතුව, වර්තමාන බුදුරජාණන් වහන්සේගේ සිත දකින නොවනත් නැතුව ද ඔබ මේ නැත් ඔබට නැහැ ඒ නුවණ දැන් ඔබ කියන්නේ. ඉතින් ඔබට එහෙම නැතිකොට ඔබ මේ විදිහේ ප්‍රකාශයක් ඒකාන්ත වශයෙන් අරගෙන නිශ්චිතවම ඔබ ප්‍රකාශ කරන්නේ කොහොමද
මේ උදාර වචනයක් මේ මම මේ විදිහට භාග්‍යතුන් වහන්සේ ගැන පැහැදිලිලා ප්‍රසාදයට පත්වලා ඉන්නවා. අතීතයේත් මේ වගේ ශාස්ත්‍රුන් වහන්සේ ළමක් නැහැ. අනාගතයේත් නැහැ. වර්තමානයේත් කිසිම ශ්‍රමණයෙක් බ්‍රාහ්මණයෙක් බුදුරජාණන් වහන්සේගේ තරම් බුදුරජාණන් වහන්සේට සම කරන්න පුළුවන් කිසිම ශ්‍රමණයෙක් බ්‍රාහ්මණයෙක් නැහැ කියන මේ ප්‍රකාශයේ වැඩි ඔබ වැඩි කෙනෙක්. ඔව් වැඩි කෙනෙක් නැහැ කියලා ඔබ මේ කරන ප්‍රකාශයේ කුමන කරුණු මත පිහිටලාද ඔබ කරන්නේ කියලා අහනවා. ඒ වෙලාවේ තමයි සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ මේ උතුම් හෙළිදරව් කිරීම සිදු කරන්නේ. එතනදි නැවත මතක් කරන ස්වාමීනි මට අතීත අනාගත වර්තමාන සම්මා සම්බුදුරජාණන් වහන්සේටගේ සිද්ධාගින චේතෝපරේ ඥානේ නෑ. අපිච්ච ධම්මන්වයෝ විදිතෝ. ඒ වුණාට මට ධර්මානුකූල වූ මේ පැහැදීමක් ධර්මයේ තුල බුදුරජාණන් වහන්සේලා ගැන තේරුම් ගැනීමක් තියෙනවා. ධර්මානුකූල තේරුම් ගැනීමක් බුදුරජාණන් වහන්සේලා ගැන ධර්මයට අනුව වටහා ගැනීමක් තියෙනවා. ඒකට හරි ලස්සන උපමාවක් පින්න ස්වාමීන් වහන්ස ඉස්සරවම සාරිපුත්‍ර ස්වාමීන් වහන්ස පැහැදිලි කළා. අවසරයි පින්න ස්වාමීන්ත්, මේ ධම්මන්වය කියන වචනේ අපිට තේරුම් ගන්න උපකාර වෙන උපමාවක් කියවෙන්නේ නේද? එහෙමයි. ධර්මයට අනුව ගලපා ගත්තේ කොහොමද කියන එක දැන් අතීත බුදුරජාණන් වහන්සේලාගේ හිත දැකලත් නෙමෙයි, අනාගතයේ පහළ වෙන ඉන්න භාග්‍යතුන් වහන්සේලාගේ හිත ඒ සීලය ඒ ගුණධර්ම දැනගෙනත් නෙමෙයි, සාරිපුත්‍රයන් වහන්සේ මේ අග්‍ර මේ සිංහනාදය කරන්නේ. කියන්නේ භාග්‍යතුන් වහන්සේගේ අවබෝධයට වඩා වැඩි කෙනෙක් අතීතේ හිටියෙත් නැහැ, අනාගතේ පහළ වෙන්නෙත් නැහැ, වර්තමානයේ වැඩ ඉන්නෙත් නැහැ. එහෙම කියන්නේ මේ ධර්මයෙන් ගල්පගෙන කියලා කියන්නේ ධම්මන්වය. එහෙමයි. ඉතින් ස්වාමීන් වහන්සේ මේ ධම්මන්වය ධර්මයෙන් ගලපාගත්තු ආකාරය තේරුම් ගන්නට උපකාරණේ උතුම් මේ උපමාවත් ඒ ධම්මන්වයත් අපිට මනාකොට තවදුරටත් සවන්නාසයට පුළුවන් අපිට පහදා දෙන්න. එහෙමයි සවන්නාස, මේක හරි අපිට වැදගත් නේ සවන්නාස. දැන් අපිටත් දැන් අද කාලේ දකින්න මේ බුදුරජාණන් වහන්සේත් නැහැ. ඊළඟට අතීත බුදුරජාණන් වහන්සේලා ගැන දකින්න අපිට ඕනත් නැහැ. ඒ අතීත පොබ්බිනවාසානසත් ඥානයක් නැහැ. අනාගත බුදුරජාණන් වහන්සේලා ගැන දැනගන්නත් නැහැ. අපිටත් මේ බුදුරජාණන් වහන්සේ ගැන මේ ධර්මයේ තුලින් වටහා ගන්න ධර්මානුකූල තේරුම් ගැනීමක් ඇති කරගන්න අපිටත් මේ සාරිපුත්‍ර මහරහතන් වහන්සේ කරන හෙළිදරව් කිරීම අතිශයින්ම වැදගත් වෙනවා. ඉතින් සාරිපුත්‍ර මහරහතන් වහන්සේ දේශනා කරනවා, ස්වාමීනි මේ උපමාව මේ රජ කෙනෙකුට තියෙනවා මේ ප්‍රත්‍යන්ත නගරයක්. මේ දුර බැහැර තියෙන නගරයක් තියෙනවා. මේක මේ හොඳට මේ ප්‍රාකාරයකින් වට කරලා තියෙන්නේ. හොඳ තාප්පයකින් වට වෙච්ච රජ කෙනෙකුගේ හොඳ ආරක්ෂිත මේ නගරයක් තියෙනවා. වටේටම ආවරණය වූ තාප්පයක් බැඳපු. ඉතින් මේ නගරේ ඉන්නවා මේ දොරටු පාලේ පණ්ඩිත ව්‍යක්ත නුවණැති. පණ්ඩිත ව්‍යක්ත නුවණැති මේ දන්නා අය විතරක් මේකට ඇතුල් කරන, නොදන්නා අය ඇතුල් කරන්නේ නෑ මෙයා. ඒ දොරටු පාලයාගේ ස්වභාවය. සෝ තස්ස නගරස්ස සමන්ත අනුපරියාය පතං අනුක්කම මානෝ. මේ තැනැත්තා මේ වටේටම තියෙන මේ තාපේ වටේටම ඇවිදලා ගිහිල්ලා මෙයා මේක හොඳට පරීක්ෂා කරලා දකිනවා මේ තාපේ මේ බලලෙකුටවත් ඇතුළු වෙන්න පුළුවන් සිදුරක් නැහැ කියලා. පූසෙකුටවත් ඇතුළු වෙන්න පුළුවන් සිදුරක් නැහැ කියලා මෙයා තේරුම් ගන්නවා. ඒ තුලින් මෙයා කල්පනා කරනවා මේ නගරයට ඇතුළු වෙනවා නම් ඇතුළු වෙන තියෙන අනිවාර්යයෙන්ම මේ මම ඉන්න දොරටුවෙන්මයි. වෙන තැනක් නම් ඇතුළු වෙන්න නැහැ කියලා මෙයා අර වටේම ගිහිල්ලා සිදුරක් නැහැ කියලා දැකීම තුලින් තේරුම් ගන්නවා. අන්න ඒ වගේ මේ බුදුරජාණන් වහන්සේ ගැනත් මම තේරුම් ගත්තා කියලා මේ සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ පැහැදිලි කරනවා. ඒව මේව කෝමී බන්ති ධම්මන්වයෝ විදිතු. ඒ විදිහමයි ස්වාමීනි මම භාග්‍යතුන් වහන්සේ ගැන මේ ධර්මානුකූලව තේරුම් ගත්තා. යේපිතේ බන්ති අහේසුන් අතීත මද්ධානං අරහන්තෝ සම්මා සම්බුද්ධ. අතීතයේ සම්මා සම්බුදුරජාණන් වහන්සේලා වැඩ හිටියද සබ්බේතේ භගවන්තෝ පංච නීවරණේ පහය. ඒ සියලු භාග්‍යතුන් වහන්සේලා මේ පංච නීවරණයන් ප්‍රහාණය කරලා. දැන් මේ පංච නීවරණයන්ගේ ස්වභාවය ගැන තවදුරටත් විස්තර වෙනවා. චේතස උපක්ඛිලේසෙ. සිතෙහි සිතට උපක්ඛිලේස වන පඤ්ඤාය දුබ්බලීකරණ, ප්‍රඥාව දුර්වල කරන මේ පංච නීවරණයන්, සිත අහුරන මේ නීවරණයන් දුරු කරලා චතුසු සතිපට්ඨානේසු සූපට්ඨිත චිත්ත
සතර සතිපට්ඨානෙහි මැනවින් සිත පිහිටුවලා සත්ත බොජ්ජංගේ යථා භූතං භාවිත්වා. මේ සතිපට්ඨානෙ වැඩීම නිසා සතර මේ සත්ත බොජ්ජංගයන් චතුරාර්ය සත්‍ය අවබෝධයට උපකාර වන මේ බොජ්ජංග ධර්මයන් මැනවින් වඩලා අනුත්තරං සම්මා සම්බෝධින් අභි සම්බුද්ධින්සු. අනුත්තර වූ සම්මා සම්බෝධිය බුදුරජාණන් වහන්සේ අවබෝධ කරගත්තා කියලා මම ධර්මානුකූලව මේ ධර්මයේ තුලින් තේරුම් ගත්තා. අර මේ දොරටුපාලේ අර නගරේ වටේ අර පරාකාරයේ වටේ ඇවිදලා සිදුරක් මේ දැක්කේ නෑ වගේ මේ සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ හොඳට නොවනේ විමසලා තේරුම් අරගෙන තියෙනවා. බුදුරජාණන් වහන්සේ මේ සිත කිලුටු කරන්නා වූ සිතට උපක්ලේශෝ ප්‍රඥාව දුර්වල කරන මේ පංච නීවරණයන් දුරු කරලා ඒ වගේම සතර සතිපට්ඨානය තුළ මනවින් සිත වඩලා සත්බොජ්ජංග ධර්මයන් දියුණු කරලා අනුත්තර වූ සම්මා සම්බෝධිය අවබෝධ කරගත්තා කියලා. ඒ වගේම අනාගතයේ යම් බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙනවද? ඒ බුදුරජාණන් වහන්සේ මේ විදිහටම මේ පංච නීවරණයන් ප්‍රහාණය කරලා ඊට පස්සේ සතර සතිපට්ඨානය තුළ සිත වඩලා සප්තබොජ්ජංගයන් දියුණු කරලා යථාර්ථ වශයෙන්ම ඇති සැටියෙන්ම දියුණු කරලා අනුත්තර වූ සම්මා සම්බෝධිය අවබෝධ කරගන්නවා. ඒ වගේම වර්තමාන භගවාපි භන්තේ ඒතරහි අරහං සම්මා සම්බුද්ධ වර්තමාන අපගේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ මේ පංච නීවරණ ධර්මයන් සිත කිලුටු කරන ප්‍රඥාව දුර්වල කරන මේ පංච නීවරණ ධර්මයන් ප්‍රහාණය කරලා සතර සතිපට්ඨානය තුළ මනමින් සිත පිහිටීම මුල් කරගෙන තමයි පින්නස් ස්වාමීන් වහන්සේ අපි මේ විස්තර වශයෙන් සලකලා බැලුවොත් මේ පංච නීවරණ ධර්මයන් දුර වෙන්නේ. සතිපට්ඨානය තුළ සිහිය පිහිටවලා පංච නීවරණ ධර්මයන් දුරු කරලා මේ සප්තබොජ්ජංග ධර්මයන් වඩලා අනුත්තර වූ සම්මා සම්බුද්ධත්වයේ සාක්ෂාත් කරගෙන අපගේ බුදුරජාණන් වහන්සේත් වැඩ සිටින්නේ කියලා මෙන්න මේ විදිහේ ධර්මානුකූල ප්‍රසාදයක් ධර්මයේ තුළ ගලපා බැලීමෙන් ඇති කරගත්තු ප්‍රසාදයක් මට තියෙන්නේ කියලා තමන් වහන්සේගේ ධර්මානුකූල ධර්මාන්වය පැහැදීම විස්තර කරනවා. එහෙමයි සවනාත්. එතකොට මේ ධම්මාන්වය කියන වචනේ අපිට මේ උපමාව ඇසුරු කරගෙන තේරුම් ගන්න අවස්ථාව ලැබෙනවා. එතකොට මේ අතීතයේ වැඩ සිටි සම්මා සම්බුදුරජාණන් වහන්සේලා අනාගතයේ ලෝ පහළ වෙන භාගතුන් වහන්සේලා ඒ විතරක් නොව මේ ධර්මය අපට දයාද කළ අපගේ ශාසුන වහන්සේ පවා සම්මා සම්බුද්ධත්වයට පත්ුනේ මෙන්න මේ විදිහටයි කියලා සාරිපුත්‍රයන් වහන්සේ ධර්මයෙන් තේරුම් ගත්තයි කියන්නේ. පංච නිවන් දුරු කළා, සතිපට්ඨාන හිත පිහිටලා, අවබෝධය ඇති කරවන අංගහත මනාකොට වඩලා. එතකොට ස්වාමීන් වහන්සේ අපි මෙතනදී නම් අපි තවදුරටත් අපි කතා කරමු මේ හිත කෙල්ට කරවන නිවර්ණ පහ ගැන කෙටියෙන් හරි. ඊට පස්සේ මෙතෙන්දී දැන් සතර සතිපට්ඨානය ගැන අපි මේ කතා කරනවා. ඊළඟට එකතු වුණා මේ බොජ්ජංග හත ගැන. ඒ බොජ්ජංග හත කුමක්ද කියලාත් අපි සිහි කරමු. පින්වත් ස්වාමීන් වහන්සේ මේ හිත කිලුටු කරවන බලන්න දැන් මේක කියවෙනවා මේ පඤ්ඤාය දුබ්බලීකරණය ගැන. එහෙනම් කෙනෙක්ගේ ප්‍රඥාව දුර්වල කරන දෙයක් මේ නිවර්ණ පහ නේද? එහෙනම් දැන් ප්‍රඥාව දුර්වල වෙන්න අකමැති නම් මේ එයා මේ නිවර්ණ දැනගෙන මේ නිවර්ණ වලට ඉඳ නොදී වාසය කරන්න වෙහෙසෙන්න වෙනවනේ. දැන් ප්‍රඥාව නැති වෙලා යන්නේ මේ නිවර්ණ වලින්. එහෙමයි. එතකොට ඒ අයින් වෙලා සතිපට්ඨානෙ පිහිටද්දි වැඩෙන්නේ අවබෝධ කරන අංග හත. අන්න ඒ ගැන ස්වාමීන් වහන්සේ අපට මනාකොට තවරලා දෙන්න. එහෙමයි පින්න ස්වාමීන් වහන්සේ. දැන් මට මතක් වෙනවා බුදුරජාණන් වහන්සේ මේ පංච නීවරණ ගැන දේශනා කළේ අපිට ඒ සුද්ධ දේශනා මොන ගැහුණා අකුසල් ගොඩක් කියලා. අකුසල රාශියක් කියලා දේශනා කළා. මේ පංච නීවරණයන්ගෙන් හිත කිලුටුනහම මේ උපක්ලේශයන්ගෙන් හිත කිලුටුනහම කාමච්ඡන්දේ ව්‍යාපාදේ ඊළඟට තීන මිද්දේ ඊට පස්සේ උද්දච්ච කුක්කුච්චේ ඊට පස්සේ විචිකිච්ඡාව කියන මේ නීවරණයන්ගෙන් හිත කිලුටුනම හරියට මේ වේගෙන් බොහෝ දුරක් වැටෙන හැම දෙයක්ම ගහගෙන යන ජලපහරක් මෙදියැල්ලක් මේකේ මේ ඉවුරු පළල් කළොත් මේකට වැඩි දුරක් යන්න හම්බෙන්නේ නැහැ මේ ජලපහරට. මේකේ මේ වේගය අඩු වෙනවා. ඕන දෙයක් ගහගෙන යන්න පුළුවන් කමක් නැහැ පැතිරලා යෑම නිසා. අන්න ඒ වගේ කියනවා කෙනෙකුගේ හිතේ මේ පංච නීවරණ වැඩ කරද්දී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ යාට මේ ලොකු දෙයක් කරන්න පුළුවන් කමක් නැහැ. මේ ප්‍රඥාව දියුණු කරලා මේ බොජ්ජංග ධර්ම වඩලා
මේ සිත අවබෝධයට පත්කරගෙන ජීවිත යථාර්ථය දැකලා මේ සිත කෙලසුන්ගේ මහා පුරුෂයෙක් බවට පත්වෙන්න පුළුවන්කම නැහැ කියලා. මේ සතර සතිපට්ඨානය තුළ සිත පිහිටවල පංචදේවරණගෙන් හිත මුදවාගෙන ප්‍රඥාව මේ පංචනිවරණයන් හිත කිලුට වෙලා තියෙදි තමන්ගේ යථාර්ථය සිද්ධ කරගන්නත් බෑ, අනුන්ගේ යහපත සිද්ධ කරගන්නත් යාට බෑ. ඒ වගේම මේ උභයාර්ථයම දකින්න පුළුවන් කමක් නැහැ. මේ යාට මේ මනුස්ස ස්වභාවය ඉක්මවාගේ උත්තර මිනිස් දහමක් සාක්ෂාත් කරන්නත් පුළුවන් කමක් වෙන්නේ නැහැ. මේ පංචනිවරණයන් හිත කිලුටුනහම ආවරණ, නීවරණ, චේතස උපක්ලේශ ආදි වශයෙන් මේ ගැන විස්තර කරනවා. ආවරණය කරනවා, නිවන් මඟ වහනවා, මේ අන්ධ භාවයට අන්ධා චක්කු කරන ඇස් නැතික් බවට පත් කරන මේ නීවරණයන්ගේ. ඉතින් අර මේ ජලපහර ඒ විදිහට විසිරලා යන්නේ නැතුව මේ දිය ඇල්ලක ඒ ඉවුර පටු වෙන්න බොහෝ දුර යන්න පුළුවන්. ඒ වගේ අපේ හිත මේ නීවරණයන් ඔස්සේ විසිරෙන්න නොදී හිත අපි සතිපට්ඨානය තුළ වඩලා ආතාපි සම්පජාන සතිමා කියන මේ ගුණ ඇතිව අපි අභිජ්ජා දොම්නසින්තරව කායානුපස්සනා, වේදනානුපස්සනා, චිත්තානුපස්සනා, ධම්මානුපස්සනා සිත පිහිටවනකොට අපිටත් මේ තමන්ගේ යර්ථේ, අනුන්ගේ යර්ථේ, මේ උභයාර්ථේම, ඒ වගේ මනුස්ස ස්වභාවය ඉක්මවාගේ උතුරු මිනිස් ධර්මයන් සාක්ෂාත් කරලා මහා පුරුෂයෙක් බවට පත් වෙන්න පුළුවන්. ඇතරම් භාගතුන් වහන්සේ මේ ලෝකේ ශ්‍රේෂ්ඨතම මහා පුරුෂ රත්නේ බවට පත්වෙච්ච ස්වභාවය ගැනයි මේ සාරිපුත්ත මහරහතන් වහන්සේ ප්‍රකාශ කරන්නේ පින්වත් ස්වාමීන් වහන්සේ. එහෙමයි. අන්නේ කාරණාව අවසානයේ ස්වාමීන් වහන්සේ ඉස්තර වෙනවා. භාග්‍යතුන් වහන්සේ වදාළන්නේ කොහොමද? සාදු සාදු සාරිපුත්ත, තස්මාත්‍යත්වං සාරිපුත්ත, ඉමන් ධම්මපරියායන් අභික්ඛනම් වාසේයාසි. අපි අපිට මුලදීම සිහිපත් කළා භාග්‍යතුන් වහන්සේ මේක සාදු සාදු කියලා මේ උතුම් කරුණ අනුමෝදන් වෙලා අනුමත කරලා ඉමන් ධම්මපරියාය මේ ධර්ම ක්‍රමය අභික්ඛනම් නිතර කියන්න කිව්වා. අභික්ඛනම් වාසේයාසි කාත් සමගද කියන්නේ? කවුරුන් ඉදිරියේද? කවුරුන් අතරද? භික්ඛූණං භික්ඛුණීනං, භික්ෂූන් අතර, භික්ෂුණීන් අතර, උපාසකාණං උපාසිකාණං, උපාසක උපාසිකා කියන අය අතර කියන්න කිව්වා. මොකද හේතුව ඒ සම්පිහි සාරිපුත්ත මෝගපුරිසාණං භවිසති. කවුරු හරි මේ සද්ධාහට ආපු නැති ධර්මය අවබෝධ කර නැති හිස් කෙනෙක් හිටියොත්, හිස් පුද්ගලයෙක් හිටියොත්, තථාගතේ කංකාවා විමතිවා, තථාගතයන් වහන්සේව සැක කරන, විමති කරන තේසම්පි ඉමන් ධම්මපරියාය සුත්තා. එයාට මේ ධර්ම මේ දැන් අපි කතා කළ මේක ඇහැව්වොත් මොකද වෙන්නේ? යා තථාගතේ කංඛාවා විමතිය. යම් තථාගතයන් වහන්සේ ගැන සැකයක් විමතියක් ආවොත් සා පහීසති කියලා වදාළා. ඉතින් ඒ නිසාම ඊටාම වටින කරුණු ටිකක් ස්වාමීන් වහන්සේ අපි කතා කළේ. මුලින්ම කෙනෙක්ට දහම් මඟ යන්නට විවර වෙන්නේ මේ ශ්‍රද්ධාවට පැමිණීම. ඉතින් භාග්‍යතුන් වහන්සේ ගැන සැක ඇති වුණොත් ඒ නිවන් මඟ යන්න එයාට අවස්ථාව අහිමි වෙනවා. යන්න ලැබෙන්නේ නැහැ. දොරට විවෘත වෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා මේ සද්ධාවට එන්න උපකාර වෙන මේ කරුණු බලන්න දැන් අතීතයේ වැඩ සිටි බුදුරජාණන් වහන්සේලා, අනාගතයේ පහළ වෙන බුදුරජාණන් වහන්සේලා වර්තමානයේ වැඩින්න භාග්‍යතුන් වහන්සේක අවබෝධයට සමානයි. ඉතින් ඒ නිසා ඒ භාග්‍යතුන් වහන්සේ ගැන සැක දුරු කරගෙන ස්ථිර සද්ධාවට එන්නට, දහම් මඟ යන්නට මේ දහම් කතා බහින් රැස්වුණු පින්නත් ස්වාමීන් වහන්සේලා ඇතුළු පින්නත් ශ්‍රවණය කළ පින්නත් ඔබ හැම දෙනාටම වාසනාව ලැබේවා. සම්මා සම්බුද්ධෝ අතසෝ භගවා ස්වාක්ඛාතෝ භගවතා ධම්මෝ සුපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝති. සාදු සාදු සාදු.